வணக்கம். இது பரிதி ஊடகத்தின் இரவு நேர பிரதான செய்திகள். ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவை வீட்டுக்கு அனுப்புவோம் என ஜேவிபியின் தலைவர் அனுரகுமார திசாநாயக்க தெரிவித்துள்ளார். கம்பகா பிரதேசத்தில் நடைபெற்ற கூட்டம் ஒன்றில் அவர் இந்த விடயத்தை தெரிவித்துள்ளார். அடுத்து நடக்கப்போவது ஜனாதிபதி அல்லது பொது தேர்தல் ஆகிய இரண்டில் எதுவாக இருந்தாலும் அதில் வெற்றியீட்டுவோம். ஜனாதிபதி தேர்தல் முன்கூட்டி நடத்தப்பட்டால் ரணில் நிச்சயமாக தோல்வியடைவார் என அவர் சுட்டிக்காட்டியுள்ளார். பொது தேர்தல் நடத்தப்பட்டால் தேசிய மக்கள் சக்தி அதில் வெற்றியீட்டி ஜனாதிபதி தேர்தலை நடத்த நடவடிக்கை எடுக்கப்படும் எனவும் அவர் தெரிவித்துள்ளார். தேசிய மக்கள் சக்திக்கு மக்கள் மத்தியில் காணப்படும் ஆதரவு காரணமான எந்த தேர்தலை முன்கூட்டி நடத்துவது என்பதில் அரசாங்கத்திற்கு பெரும் நெருக்கடி ஏற்பட்டுள்ளதாக தெரிவித்துள்ளார். தேசிய மக்கள் சக்திக்கு சாதகமற்ற தேர்தல் ஒன்றை நடாத்துவதற்கே அரசாங்கம் விரும்புவதாக தெரிவித்துள்ளார். இது குறித்து அவர் மேலும் தெரிவிக்கையில், இந்த என்பிபி ஆண்டு ஏ அற்புதே பர மே வியசனே பர அப்பிதா ஹொந்தின் தேரும் அருகன தமாய் மேகட அப்பி கரத்தியான் இஹமனே துவ நேது நிகாங் முனோஹாரி பிதன் பிதனி கட்டியக்கின் ஏ ஜாதி நே மே அற்புதி தேகலதியின் இஸ்கோலைகட மொக்கக் கரதி உன்னாம் இஸ்கோலை பிரஸ்னை வேரின் நேது பாப்பிதான் இதோட கெம்புரின் தத்தேத்துலித் සමාජ ජීවිතය ඇතුළත් මේ අර්බුදය හොඳට කිරාමන බලා අපි තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන දෙවන්තම කඩාවැටීම, ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන දෙවන්තම සමාජ අසහනය, ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන දෙවන්තම දුප්පත්භාවය, ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන දෙවන්තම ආහාර පාන හිඟකම, ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන තරුණ තරුණගේ අනාගත පිළිම දෙවන්තම අවිශ්වාසය, ලංකා ඉතිහාසයේ මතුවී තිබෙන දෙවන්තම සමාජ අර්බුදය අපි ඉස්සරහ තියෙනවා. එනිසා අපි බාරගන්නේ එවැනි අර්බුදයක් සහිත රටක්. ඒක අපි දන්නවා. ඒක දැනගෙන මේකට කර තියන්නේ. එයි. මේක මේ වෙලාවෙත් අපි කර තියලා මේ වගකීම බාරගන්නේ නැත්තම් තව තවත් මේක තීව්‍ර වෙනවා, තව තවත් අගාධයට යනවා. එනිසා මේ අගාධයේ පතුලටම ගිලිච්ච රටක් අපි බාරගන්නේ. කොහොමද හදන්නේ? හදන්න අපි ඔක්කොගම සහමක පිබිදීමක් ඕන. ලංකාවට කවදාවත් ශක්තිමත් ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබුණා. ඉන්දියාව ජාතික නායකයන්ට දැක්මක් තිබුණා. සුද්ධට එරෙහිව විවිධ වර්ගයේ සටන් තිබුණා. උපවාස තිබුණා. උද්ඝෝෂණ තිබුණා. පෙළපාලි තිබුණා. විදිතවගෙන තිබුණා. ඒ වගේම විශාල ජාතික දෘෂ්ටිවාදයක් තිබුණා. නේරු තමන්ගේ ඉන්දියාවේ අනාගතය පිළිබඳ ලියන ලියවිලිවල නිදහසෙන් පසුව තමන්ගේ රට කවර ආකාර රාජ්‍ය බවට පත් කරනවද කියන දැක්මක් තිබුණා. එනිසා තමයි නිදහස ලබාගෙනට අපිට සමාන සමාන චුට්ටක් වැඩියෙන් තාක්ෂණයෙන් විද්‍යාවෙන් තිබුණු රටක් වුණාද අභ්‍යවකාශ තරණ හඳට පාතබන මට්ටමේ රට බවට විද්‍යාවෙන් කෙළපැමිණුවේ ඒගොල්ලන් ශක්තිමත් නිදහස් රටක් තිබුණා. ජපානයේ දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ නියෝජනය කරේ සතුරු පාර්ශවයේ ජපානයේ ජර්මනිය ඉතාලිය තමයි සතුරු පාර්ශවයේ හිටියේ. ජර්මනියේ හිට්ලර් 45 ඝාතනය වුණා. ඊට පස්සේ ජපානයේ යටත් තොවි හිටියා. ජපානයේ හිරෝෂිමා නාගසාකිට බෝම්බයක් දැම්මා. अमेरिकन अधिराज्यवादी जपान सुन विसुन कर अन्य तन नेगेटिव तमय जपान में आसिया में देवंतम ताक्षण फिर राज्य बोट निर्माण करी. वियतनाम में लगे वार्ता को मुझे देख एक दस समय से हत्या टे इंदा दिदास विषय का दक्क मुलु और दो विषय इतना दोलहाई में इतना विषय देखा है नहीं तो मुलु और दो तीस सत्रह टम लंका रुजु विजय सहायोजन विलती इन्हें डॉलर बिलियन विषय देखा है और तीस सत्रह टम वियतनाम में टेकिया और देवल तीनों आ डॉलर बिलियन विषय तुम्हा वियतनाम में टेका और देख डॉलर बिलियन विषय तुम का रुजुआ आयोजन है निकट लंका वाला और तीस सत्रह कटम में विलती इन्हें रुजुआ आयोजन है डॉलर बिलियन विषय देखा है ऐ इधर वियतनाम में टेक पुलवाम कमले बुना फ्रांस अधिराज्यवादी टेक अमेरिकन अधिराज्यवादी टेक रही हुआ निदास सटनत्ती बुना
ඒ සටනේ දැක්මක් තිබුණා. ඒ සටනේ ජනතාව සම්බන්ධ වුණා. ඒ සටන කේන්ද්‍ර කරගෙන ජනතාව නැගිට්ටා. ඒ නැගිටපු පියවර අද වියට්නාමයේ වේගයෙන් මේ ආසියාවේ සංවර්ධන වෙමින් තිබෙන රාජ්‍ය බඩ සංවර්ධන වෙන රාජ්‍ය බඩ පත් වෙලා තිබෙනවා. එක්සත් ජනපදයේ සටනක් තිබුණා. 1400 වෙනි සියවසේ පිටාන්නයට විරුද්ධව එක්සත් ජනපදයේ දෙවන්ත නිදහස් සටනක් තිබුණා. ඒ නිදහස් සටනට එක්සත් ජනපදයේ සොදේශිකෙන් අවදි වුණා. සොදේශිකෙන් එකතු වුණා. එකතුල යාප්පත් කරගන්න ජයග්‍රහණය තමයි ඇමරිකන් එක්සත් ජනපදයේ ලෝකේ බලවතා දක්වා වර්ධනය කරේ. ලෝකේ සෑම රටකම ඒ ජාති අභියෝග වලට විරුද්ධව පිබිදීමක් ලක් වුණා. ඒ ජාති අභියෝගය හමුවේ නොසලෙන අධිෂ්ඨානීයතෝ සටන් කරා. ඒ ජාතික නව පිබිදීමක් විසින් තමයි ලෝකේ රාජ්‍යම් පිබිදීමට භාජනය කරේ. අපිට මොකද උනේ? 1790 සුද්දා අපේ රට ආක්‍රමණය කරා. 1815 අපි මුළුමනින්ම යටත් යුද්ධය බවට පත් වුණා. 1818 නැගිටීම සිද්ධ වුණා. ඌව වෙල්ලස්ස. 1848 නැවත නැගිටීම සිද්ධ වුණා. මාතලේ. 1848 ඉඳන් 1948 වෙනකන් අවුරුදු 100ක් සුද්දට රිව ගලක් ගෙවුවේ අපි. අවුරුදු 100ක් පරම්පරා දෙක තුනක්. ඒයි අපිට නව ජාතක පිබිදීම සහිත ජාතක ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නේරු ඉන්නකොට අපිට ඉන්නවා ඩොන් ස්ටීවන්. ඉන්දියාවේ ගාන්ධි ඉන්නකොට අපිට ඉන්නවා ජූනියර් රිචඩ්. ඉන්දියාවේ පාතල් ඉන්නකොට අපිට ඉන්නවා සොලමන් ඩයස්. අපිට ඉන්නේ ඩිංගිරි බණ්ඩල උක්කු බණ්ඩල. අපිට ඉන්නේ කවුද? සොලමන් ඩයස්ල ඩොන් ස්ටීවන්ල ජූනියර් රිචඩ්ල වුණ අපේ ජාතික නායකයෝ. අර සුද්ද යටතේ යපුණු ඔවුන්ගේ අරක්කු ව්‍යාපාරය ඔවුන්ගේ තේ වගාවත් එක්ක එහෙම මෙහෙම වැටෙන දයක් අහුලගත්තු ජාතික නායකයෝ අපිට හිටී. ඒ නිසා මේ ජාතිය අවදි කරන්න සමත්ුනේ නෑ. සුද්ද ගියට පස්සේ ඒත් අපිට එහෙම නායකත්වයක් තිබුණේ. 1949 ම පුරවැසි පරත ගෙනල්ලා ලංකාවෙන් වතු දෙමළ ජනයා පළව හැරියා. ඒකට විරුද්ධව චෙලනායක මහත්තයා වෙනම පක්ෂයක් හදුවා. 1949 දෙමළ රාජ්‍ය පක්ෂය බෙදෙන්න පටන් ගත්තා. 1956 භාෂා ප්‍රශ්නයක් ඇති කරා. 1958 සිංහල මුස්ලිම් කාලෝල කෝලාලේ පටන් ගත්තා. 58 මැද වෙනකොට 100 අකුරේ කළු තෙල් ගන්න පටන් ගත්තා. මතකද මොකද සිද්ධ වුනේ? අපේ නායකයන්ට ජාතික දැක්මක් තිබුණේ නේ. අපේ නායකයන්ට පුළුවන්කම ලැබුණේ නේ. නිදහස ලැබුණාට පස්සේ ජාතික ඒකාග්‍රතාවයක් හදලා නිදහසෙන් ලැබෙන පිබිදීම කේන්ද්‍ර කරගෙන මෙරට අවදි කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. නිවට න්‍යාලු පාලනයක් අපේ රට ගිනිච්චා. බෙදුවා, එනකොටා ගත්තා, යුද්ධ ඇති කරා, ගැටුම් ඇති කරා, දැක්මක් සහිත පාලනයක් අපිට තිබුණේ නැහැ. හැම වෙලාවම අපේ පාලකයෝ අලුත් ලෝකයේ ග්‍රහණය කරගත්තේ නැහැ. අලුත් ලෝකයට අවශ්‍ය දැක්ම හැදුවේ නැහැ. ඒ වෙනුවට හැම වෙලාවම මොකද කරේ? පැරණි ශ්‍රී විභූතිය නේද පුනරුත්ථාපන කරමින් හිටියා වේදිකාවේ. ඉන්දියන් සාගරයේ මුතු වැටේ වේදිකාවල කොච්චර කියලාද ඔය මාතුරු නේද? මොකද්ද ඉන්දියන් සාගරයේ මොකද්ද ධාන්‍යාගාරයේ කොච්චර කියලාද? මොකද කරේ මේ පාලකයන් ලෝකයේ ඇති වෙන නව වෙනස්කම් වලට අනුව නව දෘෂ්ටිවාදයක් අනුව අපේ රට නව ආර්ථික දැක්මක් ගෙනාවේ නෑ. මොකද කරේ? පරණ ශ්‍රී විභූතිය කියමින් පරණ දුටු ගැමුණු ඉතාමත් හොඳ නරපති වර්තමානයේ ඒ වගේ දුටු ගැමුණු කියන්නේ නෝ අලුත් දෙයක් කියන්නාවිනේ. පරණ විහාර මහදේවි ආරක්ෂාව වෙනුවෙන් නේද විශාල කාර්යයක් කරපු කෙනෙක්. හැබැයි නූතන විහාර මහදේවිල මොකද කරේ? පට්ට හෙර චෞර රැජින මොකද කරේ? පරණ ශ්‍රී විභූතියට ආරූඪ වෙමින් ඒකාස්වාදයට ලක් කරමින් ඒකමන්දනන්ට පත් කරමින් ඒක ජනතාවට කරෙක්ට් වලයක් ලෙස දුක් කරමින් දුටු ගෙමුණු නේද විහාරමාදේවි කීවි. මොකද කරේ? පරණේ ශ්‍රී විභූතිය විද්‍යාමාන කරමින් ඒක ඇතුලේ ජීවත් වෙන යල් පිරු නායකයෙක් අපිට හඳුනන.
අපිට හැදුන්නේ නේරුලා අපිට හැදුන්නේ අපේ රට නව දැක්මක් දිශාවට ගෙන යන විශාල අරගලයක් කරපු ඉතිහාසයේ අපේ රට නව දැක්මක් දිශාවට ගෙන යන විශාල අරගලයක් කරලා තියෙනවා විමල සුරේන්ද්‍රලා නේද හැබැයි විමල සුරේන්ද්‍රලා ඉතිහාසයේ යට යනවා නේද නිකන් නේද බොල් පිළිම පාවෙන්න පටන් ගත්තා ගල් පිළිම යට ගිහිල්ලා බොල් පිළිම උඩට ආවා ඉතින් නව දැක්මක් සයිත අපේ රට පාලනය කරේ නේ ඒකේ අවසන් ඛේද වාචකේ මොකද මිනිසු මිනිසුන් අතර තියෙන සබත්තාවෙන් කඩාවැටු රට අපරාධ වලින් ගහනවුණු රට මද්‍රව වලින් ගහනවුණු රට ලෝක අපකීර්තියට පත්වුණු රට සුරදටුවන්ගේ පාලනයට යටත්වුණු රට නීතිය විධාන ආධිපත්‍ය කඩාවැටු රට සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සැකේ අවිශ්වාස ක්‍රෝධය වෛරය වර්ධනවුණු රට දරුවන්ගේ අනේක අනාගත පිළිබඳව අපේක්ෂාවන් බිඳවැටු රට තුන්වැල කණ්ඩ බැරි මිනිසු නිර්මාණය වුණු රට බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිසු නිර්මාණය වුණු රට රටේ තියෙන සම්පත්තක විකුණලා ජීවත් වෙන්න බල කරපු රටක් අපි ඉස්සරහා තියෙන ඛේද වාචකින් පිරු රටක් මොකද්ද වුණා මොකද්ද වුණා මෙන්න මේ ගමන අපි වෙනස් කරන්න ඕන වෙනස් කළා ජාතික ජන බල වේගය මොකද්ද අපි කරන්න ඕන අපේ රට නව ජාතික පිබිදීමක් ගේන්න ඕන ගොවිය කුඹරට බහින්නේ තමන්ට ආහාර පාන සඳහා වියදම් සඳහා අස්වැන්න නෙලන්න විතරක් නෙවෙයි රට ගොඩනැගීම සඳහා වගා කරනවා කියන මානසිකත්වයට එන්න ඕන දීවරය මුහුදු යන්නේ තමන්ගේ ගෙදරට අවශ්‍ය වෙන මුදල් උපයා ගැනීම සඳහා මාළු අල්ලන්න විතරක් නෙවෙයි රටට අවශ්‍ය වෙන ධනෙ නිෂ්පාදනය කරනවා කියන අදිස්ථානයට එන්න ඕන තරුණ තරුණිය ඉගෙන ගන්න තරුණ තරුණිය ඉගෙන ගන්න මොකද්ද තමන්ට රැකියාව කොහාගෙනම අරමුණ නෙවෙයි මේ රට ශ්‍රේෂ්ඨ ජාතියක් බවට නිර්මාණය කිරීම සඳහා ලෝකේ තරඟවා දෙන දැනුම සහිත තරුණයෙක් බවට පත් වෙනවා කියන හැඟීම ගේන්න ඕන අපේ ක්‍රීඩකයා ක්‍රීඩිකාව තරඟවා දෙන්නේ තමන්ට IPL ගහන්න හරි තමන්ට කොහෙද ක්ලබ් එකකට ගහලා සල්ලි හොයාගන්න දිස්ත්‍රාණ නෙවෙයි මේ රට කීර්තියට පත් කරන්න ඕන ලෝක ඉස්සර කීර්තිමත් රාජ්‍ය බවට පත් කරන්න ඕන කියන දැඩි අස්ථාන හිතුව ක්‍රීඩා පිටින බහින තරුණ පරම්පරාවක් අපි හදන්න ඕන සෙබලා ආයුධ අතට ගන්න තමන්ට රැකියාවක් ලෙස නෙවෙයි මේ මාතෘභූමිය අනතුරු පත්න ඕන මොහොතකදී සෙබලා ඉදිරියට යන සූදානම් එක වසංගතයක්ද ගම් අතුරක්ද ස්වභාවික විපතක්ද ඕන විපතකද මේ ජනතාව බේරගන්න රට බේරගන්න සූදානම් කරන අදිස්ත්‍රාණයෙන් සෙබලා අවි ආයුධ අතට ගන්න සමාජයක් අපි නිර්මාණය කරන්න ඕන සාහිත්‍ය දරේ විදිහට ලියන්න ඕන චිත්‍රපට කරුවා විදිහට චිත්‍රපටය හැදෙන්න ඕන මුළු සමාජෙම යලි පුනරුද යුගයක් දක්වා අපි කැඳවගෙන යන්න ඕන එවැනි නව ජාතික පිබිදීමකින් තොරව අපිට මේ රාජ්‍ය යලි ප්‍රතිස්ථාපනය කරන්න බෑ මේ පැරණි මජර කැත පිළිනුණු මේ දේශපාලන ගමන් මාර්ගය අවසන් මේක පුළුවන්ද පැරණි එහෙම මෙන් සුම්බුන් එකතු කරගෙන සජිත් ප්‍රේමදාසලා ගොඩනගෙන පාලනයකි මේ පරිවර්තනය අපේ රට ගේන්න පුළුවන් සුම්බුන් ඒද අර දශක ගණනාව කරා ආණ්ඩු වල තැපලා 20ටත් 17ටත් උසලා 18ටත් උසලා 19ටත් උසලා 20ටත් උසලා 21ටත් උසලා සජිත්ටත් උසනවා මොකද්ද මේ මොනවද මේ මජර පිළිනුණු කැත මේ දේශපාලන පරිච්ඡේදය අපි අවසන් කරන්න ඕන අවසන් කළා නව පුනරුද යුගයක් අපේ රටේ ආරම්භ කරන්න ඕන දේශපාලකයන් අපි හැටියට අපි ඒ සඳහා අවශ්‍ය වෙන ඕනෑම කැපකිරීම ඕනෑම පරිත්‍යාගය දිවාරය නොබල වැඩ කරන ලෑසි මේ රට ගොඩනැගීමේ මහා සත්කාරයේ කොටස්කරුවන් බවට පත් වෙන්න අපි ලෑසි ඔබ මේ කොටස්කරුවන් ඒක අපි කියන ඔබ කිසියෙක් මෙතෙන්ට අවිත් තිබෙන්නේ ඔබට පෞද්ගලික යමක් අපේක්ෂාවෙන් නොවේ ඔබට පෞද්ගලික යමක් අපේක්ෂාවෙන් නම් මෙතෙන්ට ගින්න උන්නේ නේද අපි මේ වේදිකාවෙන් අපේ සහෝදරු මේ ගම්පහ දිස්ත්‍රික්කේ පුරා දුවල ඔබ හම්බෙමි ඔබ කතා කරමි මේ වෙලේට දායක වෙන්න කිල්ලන්නේ මොකටද ඔවුන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් නෙවෙයි අපි හැම දිනාට දෙන පොදු සත් අපේක්ෂාවක් මේ විනාශයට පත් වී තිබෙන රට යලි ගොඩනගන පුනරුද යුගයක් අපි ආරම්භ කළ යුතුයි අපිට අවශ්‍යයි මේ යුගය මෙහෙම යන්න පුළුවන් මේ රටට එකිනෙක එනකොනා ගන්න රටක් අනිකා කරේ තිතමනයක් නැති රටක් නීතියක් නැති රටක් මද්‍රව අපරාධ වලින් ගහනවුණු රටක් මෙහෙම යන්න බෑ මතක තබා ගන්න මේ වෙනස් කිරීම සඳහා ස්ථිර අධිෂ්ඨානයකට එන්න ඕන අපිට තියෙන බලය අත්පත් කර ගැනීම සඳහා නේද කලින් මහා ඡන්ද තිබ්බොත් ඕකේ ලෑස්ති එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූලව අගෝස්තු මාසයේ මුල වෙනකොට ජනාධිපති ඡන්ද ප්‍රකාශයට පත් වෙනවා තව මාස 7යි අපි වැඩ කරමු හැම කෙනාම හම්බෙමු මේක දේශපාලන පක්ෂයක් විසින් කළ හැකි දෙයක් නෙවෙයි මේක කුලයක් විසින්
ඒ කණ්ඩායමක සිංහල හැක දෙයක් නෙවෙයි මේ කාර්යයට අපි පොදු ජනයා අපි ඔක්කොම එකතු කරගන්න ඕන හැමදෙනාම අදිෂ්ඨාන සීල මේ නව වෙනසකට අපි ඒකාබද්ධ කරගන්න ඕන ගම්මල පක්ෂ වලට බෙද පිට කාලා ඉවර කරමු අපි අතීතය අමතක කරමු අමතක කරලා ගමේ ඉන්න අනිත් පාක්ෂික හම්බ වෙන්න ඒ හැම කෙනාට මේ වමනාව තිබුණා හැබැයි ඔහුගේ නායකින් ඔහුගේ පාලකයන් මේ වැඩේ කරේ නැහැ අපි ලෑස්ති කියන පණිවිඩ ගිනියමු ගිනියilla මේ ගම්පා දිස්ත්‍රික්කේ දෙවන්තම ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ බවට තව තවත් පරිවර්තනය කරමු ඒ වෙනුවෙන් හැමදෙනාම එකතු වෙමු ඒ වෙනුවෙන් හැමදෙනාම පෙරටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි